දැන් කොහොමද අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් එහෙම කටයුතු අද මෙහිදී සාකච්ඡා වුණේ පක්ෂ නායකයෝ මොකක් වගේ අදහස් දරුවේ? සාකච්ඡා වුණා සන්ධානයේ පිළිබඳව එකඟතාවය ජනාධිපති කවුරු කාරණා කරන සාකච්ඡා වුණා. කොහොමද සන්ධානයයි දෙකම එළි දක්වන වැඩ පිළිවෙල ගැන කොහොමද ඒ කාර්යයන් ඉදිරි දින කිහිපෙදි සිද්ධ වෙයි? කවද විතරද? ඒ කියන්නේ මේ සතිය තුලද නැත්නම් දින කිහිපෙදි සිද්ධ වෙයි? මේ මාසය තුලම සිද්ධ වෙයි කියලා හිතන දින කිහිපෙදි. හැමතුවම මේ සංජානනයට කියන්න අමාරුයි දිනයක්. නමුත් ඉදිරි දින කිහිපෙදි සිද්ධ වෙයි. සන්ධානයේ නායකවරු ඔබතුමාට මොනවද කරත්තක් ලැබුවද මොනවද එකඟතාවයකට ආවේ නැද්ද අද? රටම කැමතියි මම. ඒක කිසිගෙත් කරන්නේ. නමුත් එක්සත් ජාතික පෙරමුණෙන් අදහසක් නැහැ. ඔබතුමාලේ පක්ෂෙ කිසිම තාම අදහසක් දුන්නේ නැහැ නේ ඔබතුමාට. නැහැ ඒක කවුරුත් කරන්නයි ඉදිරි දින. ඔබතුමා කෙටි පිළිතුර දෙන්නේ මොකද මේ මොකක්වත් එහෙම අදහසක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඔබතුමාට ඕන ඕන පිළිතුර මම දෙන්න බැරිද නැහැ. ඔව්. දැන් ඔබ භාෂණයේ නිදහස තියෙනවා. ඔබතුමා සුපුරුදු නැති දෙයක්. එකපාරක් 65ක් බිලි වුණා. ඔබතුමාට නියෝජ්‍ය නායකකම අරන් දෙන්න ගිහිල්ලා. මේ පහක් බිලි වුණා. ඔව්. දැන් අර කට්ටියක් ගියා පක්ෂේ කඩාන කිසිම කෙනෙක් බිලි වුණා. දැන් දයාසිරි ජයසේකර මහත්තයම ගිනලා නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. දැන් මේ පාර කී දිනේ කුට වගේ වෙයිද? ප්‍රශ්න ඇති වුණයි කියලා පක්ෂ මාරු කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒ කාලෙත් ප්‍රශ්නයක් වුණා ඔබතුමා නිසා. මොනවායි මේ දේශපාලනය හැම දෙයක්ම දරාගෙන ඉදිරියට ඉදිරියට යන හැමෝටම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දරාගත්ත නැති කට්ටිය තමයි එම ගියේ. නෑ මම එහෙම කිව්වේ නෑ. මේ දේශපාලනේ මේ පාර කිසිම කෙනෙකුට ඔබතුමා හිතන්නේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. කොහොමද? ඒ කියන්නේ පක්ෂ කඩාගෙන යෑමක් සිද්ධ. නෑ ඔබතුමාගේ නිර්මාණය. එහෙම එකක් වෙන්නේ නැහැ මේ පාර නම්. ඔබතුමාගේ නිර්මාණය. පක්ෂ නායකයෝ මොන වගේ අදහසක්වත් දරුවේ කියලාවත් කියන්න බැරිද මෙතෙන්? ඔතන සතුටු වෙන්නේ නැද මේ මගේ මෙහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. අර කෝට්ටේ කාර්යාලයට ගිහිල්ලා ඔහොම ප්‍රශ්න. එහෙම නෙමෙයි මං අහන්නේ. අහන්න පුළුවන්. නෑ එහෙම නෙමෙයි අපි. මං දන්නවා ඔබතුමා ඒකට නියෝජිතයි. එහෙම අහන්න පුළුවන්. නෑ පක්ෂ එහෙමන්න බෑ. ඔක්කොම ළම මේ යකඩ දොරවල් වලින් වහගෙන ප්‍රශ්න අහන්න තරහා උත්තර දෙන්න නම් බලන්න. ඉතින් මේ අපි යමතුරු වෙලත් මහ පාරට බහලා මහ පොළොවට පය ගහලා උත්තර